සමන්තාචක්ක වාලේසුහත්‍රාගච්චන්තුරේයතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්ම සවන කාලෝ අයං බදන්ත දම්ම සවනකාලෝ අයං බදන්තා දම්ම සවනකාලෝ අයං බදංත නමුතස්ස බගෙවතු අරහතු සම්මා සංබුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සංබුද්ධස්ස කායින සංවරු සාධු සාධවාචාය සංවරු මනසා සංවරු සාදුු සාදුු සබ්බත සංවරු සබ්බත්ථ සංවතු බික්හෝ සබ්බ දුකා පමුංචතුතිති. ශද්ධර්මස්ශ්‍රවණ බිලාසි සදහැති වසනාවන්ත පින්වතුනේ. අදටේවී දිදුල බෞද්ධ සහලමාරූපවාහිනි මේ පැට නියමිත්ත සද්ධර්මානු ශාසනාවේ දායකත්වය ලබාගණ හිකඩුව පතන බටකැටියහි පදිං්චි ගංගොඩවිලගේ ආර්යරත්න ගංගොඩවිලගේ අමෝත් මදුරංග ඉදුරගේ යොමාලී ජයනි මුණබුරු මිනි බිරිියග ඇතුළු පැමිණ සිටින පින්වන්ත මෙහැම දෙනාම් දෙ දහස් විසිය එක මැයි මාසි අටවැනි දින අභාවක් ප්‍රාප්තවෙන්ට යෙදුන ඇජ පුෂ්පාරංජනී මෑනියන්ට පින්දීම මූලික අරමුණු කරගත්ත තේමාවක් මේ පින්කමට තියෙන්නේ. පිනතුනේ සද්ධර්මානු ශාස්සනාවට දායකත්වය දැරීම තුළ මේ පින්වන්ත හැම කෙනෙකුටම ධර්ම දානමය වශයෙන් ලැබෙන අනිසංස හබ්බුවෙනවා. බණහන හැම කෙනෙකුටම ධර්මක් ඥානය දියුණු කරගන්ට පුළුවන් වෙන. අනයට ලැබෙන ඉහළම ප්‍රතිලාබය තමයි දහම් දැනුම දහම් දැනුම අපිට වුවමනා කරනවා මේ සංසාරයේ හැටි තේරුම්ගන්ට සංසාරය හැටි තේරුම්ගත යුත්තේ කුමකටද කියලා අපිම ප්‍රශ්නයක් හදාගෙන බැලුවොත් පටිකට ධර්මාණුකූල පිළිතුරක් තියෙනවා සංසාරයේ ඇති තත්ත්වයන් තේරුන්ගත් අයට විතරයි මේදසර තියෙන දුකක් කියල වැටහෙන් සස්සර දුකක් කියල වැටහිච්ච අයට විතරයි ඒ දුකෙන් මිදෙන්ඩ ඕන කියලා වැටහ. ඒ සසර දුකෙන් මිදීමට කියනවා නිවන කියලා.. අන්නේ නිවන සාධනය කර ගැනීමට තබන පලවෙනි පියවර තමයි සද්ධාවෙන් පැමිණිලා සධාම්ශවනය කර. බනහන. ඒසාම පුංචි දරුව අගේ ඉදලා. හැම කෙනෙකුටම මේ ධර්මය අවබෝධ කරංඩ පුළුවන්කාමතියෙන්. ඉතිහාසය අපට ඕන තරං බනපෝතයනි දර්ශන තියෙනයි න රහුල කුමාරය අවුරුදු හතයි ධර්මය අවබෝධ කරනකොට. සෝපාකාවරුදු හතයි ධර්මය අවබෝධ කරමට. විසාකාවට අවුරුදු හතයි සෝවාන් වෙනකොට තිවයිස ගැටදුවක් නැැ. අවධානය ඉටහාම මේ හැම කෙනෙකුටම තම තම නැන පමණින් යමක් දැනගන්ට පුළුවන් කම ලැබ තමන්ග ඥාන ප්‍රමාණී හැටි හැටිය මොකද වැද ගත්තෙන් වැදගත්තයන්නේ හොඳට අහගනට හොදට දෙසාවන් යොමු කරංතෝන ඇතකට තමයි ඇසීම තුලි ලැබෙන ප්‍රඥාව ඒකට කියන්නේ සුත්තමයේ ප්‍රඥාව කියල කියන. සුතමය ඥානය කියලා කියන ඒ ලැබෙන හොඳට හුකන් දගෙනට. ඉස්කෝලදි පන්තිරිත්තෙමනනේ වැඩි ලකුණ ගත්ත ගොඩ කියනගේ කවුද ගුරුවරයා කිය බුදේ හොඳට ආහිටිය කියන ඒක මතම මේ කියන්නේ භාග්‍යතුන් වන්සේ ධර්ම දේශනා කරනවාඒ ධර්මය ආගෙනදල ගොඩගියාන කවුදය ගොඩග හොද තාගෙනටට්ේ තමයි දැනුම ලැබුණි අව බොහදේ ලැබනේ. හබි කල්පනා කරනවාන දැන් මේ දවස්සල විශේෂයෙන් අපේ රටේ සමාජයේ තුල පවතින සමාජමය වාතාවරණය ගැන පත්තරේ වැැල හාම ප්‍රවෘතිානකට දැතින් මත්ේ පත්තරේගහන කංගිඩ නත්නෑ ප්‍රවෘතිය නකං වෙලාගෙන කංගිඩ ඕනත් නැනද පො එක ගත්තා මුණු පොත දිග ඇර ගත්තනම් ඒ තියනවා. මොන අද වැඩි පුරුමේ දවස්සුල තිබුණ කියලා ඔබදන්නවා. සත්පුරුෂයන්ගේ සිෙ. සසල කරවන්න සිදුවීම්. අපරාධ ගණයට වැටන සිදුවීම්. එව තමයි ගොඩාක්ම තිබුණේ. හැමෝම හරියට උත්තරදීලා තියෙන. මෙහම කරා නං ඔොහොම වෙන්න ඕක දිය හොමනෙවේ මෙහෙමයි කරන්න තිබුණේ සෑහන්ට හම තියනේද. බනෙත් තියෙන ඒ වගේ. මුතු ජහති උපදෙස්දීම් සම්බහන්ධ අතීතිය තයෙම මිනිස්සු හිටිය කියලා දැන්න්න අපට පාට්ටම විලාප සදධයක් හරිම කක්හරය හේලා අපි දුවන පැත්තරතක පරණ උපමාවක් මේ කියන්නේ එවිලාප තිබ පුදජලය වැටිලා ඉන්න අපිට පේන. එයාට වැදිලතිීන ඔොයාගේ බඩ පසාකරගෙන යන තරමට විතල ඊතලයක් වැදිලා ටැගයා සීමූජා වෙලා වැටිලා. තැහිතින් මෙතනට ආපුුව අතරේ අපිටත් කලෙන්ගේ කෙනා පරීක්ෂණ කරනවා. මේතලේ මොනවෙන්ද හදල තියෙන්නේ පිත්තලද. යකටද. කත්තරහද ඇැයි තල හදපු මොනද කියලා බලනයකට පාවිච්චි කරපු ලෝහයම කක්ද කියලා බලන්න. තවගෙනට ඕක නෙවේ බලන්ඩ ඕන. කවුදු දන්න න විදලතියන්නේ.හොමදේක හොයා ගන්නේ. ඒගන බලන්ඩ ඕන තව කෙන කියන. ඕක කොච්චර විතර. දුරකින් මොනවගේ පැත්තකින් දාව කියලා බැලුවනම් ඒ පැත්ත හිවුවනම් හොයා ගන්න පුළුවන් විදර තියෙ කවු්ද කියලා ඉස හොයන්න දිසාාව ඉති දිසා හොයන ක්‍රම හොය හොඉන්නවා දැලේ දතාම මූජාවෙලා කෙනෙක් දුර හොයනවා අනි කෙනගෙන දුර හොයන්ඩ බාව කමේට දුර හොන්නන ඔය ඉතාල්ලයේ බර්ට අනුව ගැම්ඹුර බලන් ෝන විච්චිපැන ඩ හිල් කර ගන යන ගිය ගැඹුරු බලන්ටෝඒ ැඹුර බැලුවන ක රත්යේ ඒ එකට සාපේක්ෂව හිත තෑග ඔොයි වගේ දුරකින්දලද මේක විදර තියන්නේ කියලා ත මිනිසුමේ ඒ අද ගටක නටනකොට මොකදර ෙඩාට වෙන්නේ එයා බේර ගණ්ඩතිය අවස්ථ නැතිවෙලාය ඒක නැතිවලාය මිනිස්සුන්ට කළයුත්ත පිළිබඳව කරඩෝට තැනට ස්ථානෝච්චිත්ත ප්‍රඥාව පහල වනේ නැතිවනොත් වෙන්ඩ පුළුවන් ව්‍යසනය කොච්චර නපුරුද කියල පේෙනවා. ඇබැයි සමහරලාට දැන් ඔයාරංචිියයට ඒකාලන රජුරුවන්ට පම්මි පැල්ලගේ රාජපුරුෂ වෙනවන්නන් දැ මෙදනට කාවද ස්තුල මත්තාරන්ගොට ගන්නේ. අ ගෑගුරු බලන්නගේී මිනි රක්ෂණ කරල මේ තල කෝචර දුර ඉඳල දෙව්ව කියෙනෙකට කෙනෙක වඩේ ඇනිල තියෙන තුවාලෙ වාලය ප්‍රමාණය භහන්නකි ඒක දලවන්නගේ එමි නිහා වුව වෙනු ඉට පස මනිමර් ගෝතිය. ඔන්න වියසනය තවත් පැත්තකට පෙරලනෙනවායිට පස්ස කළ යුත්තන වේ කරන්නේනිසා. අද පුවතින්න සමාජ වාතා වරණය තුළ කතා කරන ක්‍රියා කරන බෝදේවල් බොහෝ සිද්ධි සම්බන්ධව බොහෝ අයගේ අදහස් බැලුවත්තේ වගේ තමයිද ඒවත්ඒ ජාතම අදහස් තමයි දක් කොලා තියන්නේ ඒ අදාළ වැඩේට ගැලපෙන විදිී අදහස්සක් දාපු කවුරුවත් නෑ. පිණුතුනෙ තතාගත දහම තුළ දක්වලා තියෙන්නේෙ ඕ නෑම ප්‍රශ්නයක් කටගන්න හේතුවක් තියෙන අය. හේතුවට පිළියම් කරන්නේ නැතුව අ පලයට පිළිමක් වැටිනිි නෑ කියලා. හේතුව හොයන් දුවනම්. බඩ එලිය යනවා. ඔ ප්‍රශ්නය. බඩ එිය යන එකට මොහක්ද හේතුව හොයලා හේතුවට පිළියම් කරන්න නැතිව යන යන වාරයක්ගානී පස පැත්ත හේතුවා කියලා බඩහිලියනනික නත්‍රවෙනි න. කියව ඇල්වතුරෙන් හොදල් හරියන්න උනුවතුරෙන් හෝදන්න කියලා. වුණවතුරෙන් හෝදල්ලා බලන්න වැඩ හරි අද කියට තකන ෑ උුවතුරෙන් හොල් හරයන්න තැමිවතුරෙන් හොදන්න කියාව. එතුරෙන් හෝදල බලන්න හරිියද කියලා හ. එමක බඩේලියන්ට හේතුවක්තිය බඩ අජීරණයක්. බඩේ තියනවා අජීරණයක්. ඒකට ඕන බෙහෙත්ව. ඒතරත බඩේ ලියන එක නැවත්තන්නේ. ත්න්න නිතරම පලය ගැටලුවක් නම් ප්‍රශ්නයක් නං ඒ ප්‍රශ්නයට උත්තරය හදාගණ්ඩ ඒ පලයට හේතුවෙච්ච මූලසාධකය හොයා ගන්ට ඕන් ඒකට පිළියම යොද්ඩු ඕන ඒසේ නෝන තාකල් තාවකාලිකව ගහන පැලස්තරවලින් ප්‍රශ්නී වලට විතරකෝනං මගහැරිී විච්චර උත්තරනෑඒලට මගැරිී. එම ක්‍රමවීදියන් ලෝතුරු තතාගත මගේ බුදුරජාණන් වහන්සේ උගන්න නෙත් නැ ගන්නලත් නෑ වැන්නේ අපිට වුවමනයි යම් ගහක් වද කරගන්න නෙලනවා වද වෙනවාදදන්නේ නල්ලොකොට මොකදේල පොලෝමට්ටමෙන් ඒග කැබිලග ලච්ල. ඒගයි ලියලනො ඇලියන්ට හේතුව මූලපද්ධති එෙම පොලොයට තිබිල තියෙනවා චිින්නෝපි රුකෝ පුනරේවරූහතිසිඳින ලද කපන ලද ගහ පුනරේවරූහති ආයිමත් ලියලනවා. එම ගොහේතුව මූලපද්ධතිය ඉතුරුවට තියනෙන හිද. එනම් මොකද්ද කරන්න ඩෝ. එනම් කළ යුතු වන්නේ මුලත් එක්කම ගලවායින් කරන්නවා. මුලත් එක්ක ගලවා අයින්කරාට පශසෙ තමයි අරවදේ බේරෙන්නේ. ඒ විද්‍යහමයි මේ සංසාර ගතව අපිට පත්වෙලා තිය සියලුම ගැටලුුවලට උත්තරදන තේමමයි. එමමයිද. දැරිවියක් හෝටලේ තුග තත්වුවෙන් පල්ලෙහට වැටල්ල මැරලා කියෙලා හෝටලේ සල් කරා කියෙල පනි උත්තරක් න ල එ නෑ ප රුත්තරයක්. සක සහිත පුද්ලයන් අල්ලා ගෙන ගහිල්ල හිරේ දැම්ම ඒගොල්ලොන්ම එල්ලුම්ද හට නියම කලා ප්‍රශ්ණයට උත්තරැක් කෙනවද. ප්‍රශ්ට උත්තරයක් කියන්නේ. මොහද ප්‍රශ්නී ළමක ජීවිතය නැති වෙලා. ඒ ගුත්තරහැක්කෙනනේ. මොහදද කරන්නවෙ. දැන් ඒ ප්‍රහ්ණයට කීයට වත් ඒ පණ නැතිවෙච්ච පන්ට පනක් දෙට බෑ. එනම් ඒවා සිදුුවන්නට කලින් වලක්වා ගැනීමේ ක්‍රමවේදයක් තමයි තතාගට ධහමත දක්වලා. සිදුවෙන්ඩ කලින් අනුමාන කරලා උපකල්පනය කරලා මේ ක්‍රියාවෙන් මේ ප්‍රතිඵලය ලැබෙන්ඩ පුළුවන්. ඒ ප්‍රතිඵලය අපිට නරකට අයහපතට අවැඩට අනර්ථයට පවතින්ඩ පුළුවන් කියලා හිතලා ඒ ක්‍රියාව නොකරඉන්නයිති. දෙවැනි එකත්තමයි එවැනි ක්‍රියාවන් නැවත සිද්ධන වෙන තැනට වැඩ කරන්නදෝ. එනි නැව තිද නොවෙන තැන්ට වත් ජාත්ත රජුරුවට බුදුහන්දුර කිවන තාත්ත මැරුවා දැන් ඒකටතිින් කරද න්නේ ද වෙලවරයි. ැන්ඒ ලැබින තාත්තා මරණයට පත්කිරීම කියලා කියන්නේ ආනන්තර්ය කරම පහින් එකක් පංචානන්තරී ලි එකක් මව මැරීම පියා මැරීම කියනෙ න එතකොට තමන්ගේ අතින් තාත්තා මරණයට පත්වෙනවාත් එක්කම ඒ කර්මය තමන්ට අයිතිවෙච්ච කර්මයක් බවට පත්වෙලයිවරයි කොහෙත්ම එක ගලවන්දරේ. මකදද ප්‍රතිඵල ප්‍රතිලය මැරිච්ච ගමම අවිචිමහනරකාදී කල්පයක් දුකිනින්ටුව. මරිච්ච ගම අවිචි මහනරකාදිීට වැටනවා කල්පයක් දුකිිණින්ටුවන ඒ මොන්නම ක්‍රමයකටවත් වෙනස් කරන්න බෑ දරුකා කුසල කර්ම බලවත්ම කුසල කර්මයක් නිසායික් වෙනස් කරන්න බෑ. හැබැයි බුදුපියාණන් වහන්සේ අජාත්තටක ආසාසත් දැන්ගති එක ලිය ලායිව රයිකටහන් වෙලා ව රයි දැඟක මහන්ඩ බෑ වලක් වඩ ක්‍රමයකුත් නෑ එකගෙන නොකියගවීමමක්ද උම්බාණ වාරයෙන්ම මරිච්ච ගමන්ම ඔව විචිමහනරදු දින කිය ම නොකියකිව. කියලා කිව්වා. කල්පයක් අවි්චිමා නරකාදී දුක විඳලා ඉවරවෙලා ගොඩට එනවායි. ආන්න ගොඩට හොඳ තැනක උපදඩ දැන් හොඳ වැඩ කර පංකිවා. දැන් අරක කෙරිලා ඉවරයි. ඒකුසල කරම මේ කෙරිලලා ඉවරයි ඒකම කඩක් බැරි එකක් බවට පත්වෙල තින ඒ එකටා දාළ විපාකයක් තියෙනඒ එක විදින්න් දෝන. ඒ විඳල ඉවර වෙලා ගොඩට එනකොට හොඳ තැනක උපදින්න නම් දැන් තාව ොද වැඩර ප. මතු ඒ වැනි දේවල් සිදුන වෙන්නත් වග බලාගන්ට කිව අය ඒ නොවෙන්ට වග බලාගට ඕන. යස්ස අස්සු මුකෝ රෝධං විපාකං පටිසේවති. පෙන්වතුනි ඔබම කරපු යංකිසි දෙයක් නිසා ඔබටම සිද්ධ වනානන් එහම අඩ අඩා ප්‍රතිපල්ල බුක්තිවෙද. පැලිද කියාපුද ඔබම කරපු ක්‍රියාවක ප්‍රතිපල්ලය එනකොට ඔබට ඒක බුක්තිවිදින්න සිද්ධ උනේ කොහොමද කඳුලු පිරි දෙනේ ති දුක අයයෝ මමම කරගත්ත දෙ හැට චි මට එහෙම නොකර ඉන්ඩ තිබුණ අමති ඒකට කියනමත් පසු තැවෙන පච්චා ස්ථාප වෙනවා බුදුපියන් වහන්සේ කියනවා නැවත ඒවා නොවෙන්ඩ වග බලා ගන්න දැන්ග වෙලා විරනි. වෙච්චික ගැන අඩලා වැඩක්වෙනි නැහැ. ඔඹ බුද්ධිමත්තුවෙන්ඩ ඕන ොකටද ඒ වගේ ගොන්කං මෝඩකං අලුගුත් තේරු වැඩ ආයිමත් නොකරන්ඩ ඔබ පරිස්සංවෙන්ට කියල බුදුහර දේශනා කරා. ඒ තමයි වරදිින් මිදෙන්ට භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම් ක්‍රම සමුදායි. ප්‍රශ්නට හැතුව බල නැතුව උත්තර සැපයම් තමයි ඔය ගොඩාක් ප්‍රශ්න වලට ෆෙස් බුක් කොල දීල තියෙන උත්තර දිහා බැලගුහම තියෙන්නේ. අපට බැල වැඩගුත්න තාත්තට බැල වැඩකුත්න ඩිට යන්න වෙනට බැනල වැඩක් වෙන්නේන. කාගෙද කොතනද ප්‍රශ්නය කියල බලන්න කල්පනාට කවුරුවත් එ ප්‍රශ්නයට නිවැරදි තැනට උත්තරහි විනෑ. බාහිර අතබතගගා උඩින් පල්ලෙන් අතගගා තමයි පිළිතුරු සපේලා තියෙන්නේ. ඇත්තම කතාමක දෙපාර්ශවේම සිත්වල හටගත්ත රාගය චෙච්චරය කතා. දෙපාර්ශම හිතේ හටගත්ත රාගය. මොකදගලී රාගය සන්තර්පණය කර ගැනීම පිණිස්ස ඇය කටයුතු කලා ප්‍රතිඵලයක් වද තත් තුඩගෙන තුනෙන් හතරින් බඳන්න පල්ල හටද. මරයට පත්ලා මරණයට පත් වුණා මොකහරවු මොක දේහේතුව සිත්තල හටගත්ත චන්දරාගේ බලවත් ඒක ජීවිතය පවා නැතිකරන්න රටක් කළම්බවන්ඩනේ ගම කප ජීවිතයට පත්කරවන්ඩ ඥාතීන්ට බුණක් කරම් පාර බැහැගෙන යන් බැරි ත්වයට පත් කරපු සිද්ධිය බෝට පත්තුව. සිද්ධියට සිදුවීම කරපුයගේ ඥාතීන්තත් ේෙම දේකොට පරි හින්න වෙන කියවා. සිද්ධියයට ලක් විච්චායක ඥාතිී තත් තේවයි නැන අපේ පවුලි මේ වගේ වහංගතයක් හිටියයාද කියලා හිතන තරමට ය ගැතුු බවට පත් තො විච් වැ මොකද හේතුව කියලා හොයන්න හේතුවරග සිතේ හටගත්ත රාග. රාගය ඊට පස්සේ දෙවනි පියවරේදි පෙරලෙනවත් දේශයක් බවට දේශයක් නැත්තන් තව කෙනෙු රණ්ඩත් බෑ දේශයක් නැත්තන් තමන්ට තමන්ගු මරණයට පත් කරගන්න බෑ සියදිවින සාගන්න බලපානවා අනුන්ගෙදිවිෙනසන්නත් වේශය බ දේශකම ගද තර තරා බන රාගය ඉවාස දවේශය දවේශයට පත්විශ්ච ගමාන්ම ගන්න තීරණය. තමන් විසින් නං ගෙලවැලදාගන තමන් විසින් නං අර තටු තුනේ පල්ල හට පණන්නේ ඒගත්ත තීරණය මොකක්ද මෝඩ තීරණයා එතකට ඒ මොකද බණටුවනක් මෝය මයගැන මෝඩකම. මෝය කියන්නේ මෝඩකම රාගයෙන් පටන්ගත්ත දවේශයට පෙරලුණ දේශයෙන් මොකක්ද වනේ මෝහට ලක් වුණා. ලෝකයේ සේර්ම ප්‍රශ්නවල තනති. සීලුම්ම ප්‍රශ්නවල මුල මෙතන තියාගෙන තමයි වන්න වන්න වෙන වෙන දේවල් කර 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 කරන්න. වෙනවා කර කරින් පලස්තර්ද දා ඉන්න. තාවකාලික පිළියන් හොය හොයා ඉන්න. මෙතන තමයි සියලූම ගැටලුවල මුල උද්දට බලන ගලපල තමන්ටට ගත් ෝනව ගැටලුවක් කරගන බල. ඊඩම් ප්‍රශ්නයක් ගන්ට. වෙන ආබරන පිබඳ ප්‍රශ්නයක් ගන්න ඇඳුම් පිළිබඳ ප්‍රශ්නය ගන්න ඩගඉන්න ගැන ප්‍රශ්නය ග මග තත්ත්වයම කදද රාගදේශමෝ් ඔබ කිවොත් මෙට මේ ප්‍රශ්නයට අපේ හාදුන කොතයිද ඕක රාගදේශ මහත්තේ ගල පන්නි කළ මග ඇයුත් මගේ කිය අන්දන්න න්න ඔබට ඔබට බනාහ හෑමට තියන ගැටලු නවදකකිල් මං උදාහරණ එකින් දෙකින් පැහගිලි කලේ අදා ප්‍රශ්නයට අදාළ හේතුව ඔොයාගන හේතුවට පිළියම් යොදන්නේ නැති තාක් කල් ප්‍රශ්න නැවත නැවතාටගන්න. ඒක කාටවත්තලක් කන්නවේ. බලන්න බුදුරජාණන් වහන්සේතකොට ගෝද රාගක්හයෝ නි්ාණන්ති. දෝසක්හයෝ නිබ්භානන්ති. මෝහක්හයෝ නි්ානන්ති. ඔසේරම ප්‍රශ්න වලට උත්තරය හම්බවෙනි නිවන්දැක්කාහාම. නිවදගන ක්‍රමේතිවමකක්ද. රාගක්හයෝ රාගය ෂයකර පටකි. ඒගන රාගය නැති කරදිිකිව. දේශයේ නැති කරන්ඩි. මෝහය නැති කරන්ටි. ස්තිර සාර්විෂන්ද වක්කනො එතකොඩ. ඉස්තිර සාර්විෂඳ මකද නිවනට පත්තිී. නිට පත්ට පසේ යිඉති දදි නිසා ග්ඩෝ. අනුන් ද වි සඩ දූප හයාන්ඩෝ ඉඩමට ප්‍රශ්හදා ගණ්ඩෝ බලගින්න්නට ප්‍ර් හදා ගඩ. ඒ මොනවක්කත් කිසිදු ප්‍රශ්යන්නේ නි පත් පසේ ඒ කිසිම ගැටලුව දෙ බලට අදාළ ප්‍රශ්නයට අධ පිළිතු හ හ ප්‍රස ච ග ක් ර. කල හරියට කතා කරන මාත්‍රකාවත්තියෙන්. නිර්මාංශවීම රැල්ලක්තියනවා. වෙජිටේරියෙන් නරන විජිටේර හොඳයි නිර්මාංශවීම නරකනෑ හොඳයි ඒක මේ දහමත්ක ගලපන විදිහේ ගැටලුවක් තියනවා. අවුලක්තියෙන් කට්ටියක් කියනවා බුදු හාමුදුරු මස්මාංස කෑව නෑ කණ්ඩ එපා කියල තමයි කිය ති. කටියක් කියන බුදු හාමුදුරු මස්මාන්ස කෑවා කෑවටකමක් නෑක නිසා නිත්තයි. තව සමාහර කට්ටියයක් කියන බුදු හාමුදුරුවෝ මස්මාන්ස කෑවා අනිත් අයිටකන්ටපාකිව. හ මොහ මොහම ප්‍රශ් ොඩක්හදාගන තියෙන. තැන් දෙගොල්ලොම කරම කියනවන ද හරි හරියට. අරගොල්ලො මේ ගොට ගහනවා මේගොල්ො අරගොල්ලොන්ට ගහනවා. . දම ර්ගනය මස් මාන්සේ ඒ ද පටව්‍යාපෝතය ජෝවා යෝගින් අහර මහා භූතයගින් හැදිල ී නති මස් කියලා යම කෑවත් එකයි මස්රසඇති සෝයාමිට කෑවත් එකයි තරක සෑහෙන්ට පැය ගනන් නගර තරකතියන්නේ. අපි එතම උදාහරණයකට මස්මාන්සවලින් වලකින් ඩෝනක් කියන පැත්ත ගත්තෝ එතකට මකක්් කරයි දැන් මස්කන්්ඩ මස්රසයට කොච්චර කැමැත්ත තිබුණත් දැන් තදට ගත්ත ගමාම සිද්ධ වෙන මොකක්ද ඒවා පෙනි පෙන කෑම කන්න මේසි තිබියද කෙල ගිලගිලම නොකයින්ඩ රිද්ධ වෙනවා. ඒමක ප්‍රතිපත්තියක් මමස් කන්නේ ත් මෙතන තියෙනවා කියලත් ගිලෙනවා ඒත් කන්නේ ත රාගදවේ මහලින් කොතන්ට මේ වැටනිි කල ෝගොල දැන් ල ගන්ඩනමකිී පත්සේ නිරනාාති කිය. ඒටන ඒ ගැටලුවක්නෑ අප ැති මසුත් කනවා ඒලෝලුත්කනවා ඒ ගටලුවක්න වර්ගත කිය. ඇ කොබට තේරෙන් නැදේ ඒඒ දෙදනාගේම සිතේ පහල වුණු චේතන මොකක්ද කියලා. දෙදනාගම හිතේ තියනවා මොකද. රසය පිළි බඳා ආසාවා. රස තෘෂ්ණාව එකට කියන්නේ. නොකනවා කියන තැන ඉන්න කණ්ඩ හොඳනෑ කියන තැන ඉන්න පුද්ගලයා රස තෘෂ්නාව දුරු කරලා නැතිහින්දා. ඒයාගේ ප්‍රතිපත්ති ස්රාට දාල කොච්චර කණ්ඩ වුවමනාව තිබුණත් නොකායින්නවා ඇබැයි ක්ඩ ොඳටම වුවමනාව තියනවා නොකායිඉන්නවා අයක සීලයක් කියලා හිතාගෙන දෘෂ්ටියකඉන්න නිසා ඇැබයි කණ් ඕන එන ජේතනාව තියනවා. අනි කියෙනන ඒ කිසි කතාවක්න ඕනකක් වේදාව අපි න ුවෝ ප්‍රශ්නේ ේද ගත්තකෑ එන යායටත්තියන රසේබිලි බඳාසා. ඔබ මට කියන දුරකරණ් ඕන කෑමද රසරෘෂ්නාවද කිය. ජල දුර කල යුත්තුත කයිකර කියල බල දුරරණ්ඩෝන කෑමට තියන ආසාාව නිසක් කෑමන. කෑම දුරු කරාම නිවන හම්බ වෙන වනම් අපිට නොකයින්න බැද නිව වෙනුවෙන් මැනකම්. කෑම නිසා නිවී නිවන වැහෙන්නේ. කෑමට තියෙන ආසා තෘෂ්ණාව නිසා. එනිසා දුරුකරණ්ඩෝනෑ ෘෂ්ණාව බවමතක තියන් තන්හක්කයෝ නිරෝධෝ නිභානන්තියේ. අන්හාාව ෂය කරහම නිවන හම්බුවනවා කර තමයි තිය. තැන් පැහැදිට. අදාල ප්‍රශ්නයට උත්තරේ හොයා නැතුව වෙනේ වල්ලගන ක පැලින තරක ඉදිරිපත් කර කර කල්ගත කරනවා කවරුවත් එකකින්වත් මිදිලනෑ අවසානි බලන්නක. රණහසන්න හොතරෙන්නකොට නිර්මාසශ වෙච්ච පද්ජලයත් රස දෘෂ්නා දුරු කරන නෑ ම කාාව ස දුෘෂනාව කොච්චරකෑඇත් යත් ඒර සිරතිනාව දුරු කරගන නෑ බලකොට දෙන්නවඉන්නේ එකම තැන. මැරණකම්ම මස්මාන්ස කාලත් නෑ එ කෙ. ඉතින් එයා රස දුෂ්ණාව දුර කරගන නෑ අ මැරණ කම්මත් මස්මාන්ස කාල ඒත් එයාට ඒත් මදි දෙන්නම එක තැනඉන්නේ. ඉතින් බලන් දුරක යුත්ත කොයිකර කිය ලලා. ඒසා අපි සංවරවෙන්ඩ ඕන කරන තැක් තියෙනවා. ඒ සංවර්්‍රභාවය තමයි නිවන හදාගණ්ඩ තියන හොඳම මාර්ගය කියල දක්කොල්ලා තියෙන. නිවන් ලබන්්ඩෝලන ඒකට මාර්ගයක් තියෙන. ඒ මාර්ගය තුළ අපි ගමන් කරන්න ඕන. එදටඒ මාර්ගයට ප්‍රවිෂ්ට වෙන්ඩ අපිට ලේසි ක්‍රමහද ලදීරත් තියෙනවා ලොවතුරු තතාගත භුදුරජාණන් වහන්සේ. සි කායින සංවර්රෝ සාදුන්න බලන්. කයින් සංවරවෙනයක හොඳයි. මෙනිවන් වගේට ක්‍රම හදන ලේසික්‍රම හදනවා. සාධවාචාය සංවරෝ එළගේමකද වච්චනයෙන් සංවරවෙනයක හොඳයි. සාදු කියන්නේ හොඳයි කියන එකනැද. මනසා සංවරෝ සාද. punya ද මනසි සංවර වෙන වන ඒ තයි සත් සං ය තුම්පලෙන්ම සංවරවෙන්ට ඕනලු ඒ තුන්පළෙන්ම සංවරවෙච්චපු ජලයා සදුකා පමුචති සියලු දු කෙන් මිදෙනනම කියති සියලු මදුකටපිය අහු වෙලා ඉන්න නිසා. නිවනට පත්වීම කියලා කියන්න මොකක්ද ඒ සමස්ත දුක්කක් කන්දේ මිදනකට මෙන්න මිදන කරමී කයින් සංගෝර වෙන්ට වචනය සංගෝර වෙන්ඩ මනසිං සංගෝරවෙන් එ කයින සංගවරෝ සාද කයින් සංගොර වෙන්ඩ කිව්වා ඇයි කය සංවර කරගත යුත්තේ අපි අනුවේතකට එක ප්‍රශ්මය ගිතුන්හන්සේකන කයින් සංගොරවෙන් අභියන් වයි කයින් සංගොරවයි කයාසංගුවර හින්දන කයිගැ ශී ශරීරය අසංගරයි ඒක නිසාසංවර කර ගඩෝන් එතකොට සරීරය අසංවරයි ගැන මේ අත පයවන්නක අද බයි ගස දම්මදමයනයකද හතර ගාත දාගන බුදයනය එකද ඒවත් තිති අසංගොරන තම ඒ නිවන්න වැහ නනෑ අත පයිවන වන පාරගයායක් කර නි ප්‍රශ්යන් ඇැනනේ ඒක සාමාජී කාරණවලට ප්‍රශ්නය ලළඟගේ මිනිසුගගේ වැදනොත්ේ මිස ගි න් හතර ගාත්තාගන බුදධගතාා අනිත්මනයට බුද්ියන් ඉටන නතිවලයන් නිවනට ප්‍රශ්නයක් වවෙන්නේ එක කය අසංවර බභාව නිවනට ප්‍රශ්නයක් වවෙන්න මොක් කිය ද න්නනොත් කය නිසා සිද්ධ කරන පෞතියනවා පව් සිද්ධවෙෙන එක වලක්ක ගඩුව එතකොට කය සංගෝර. ප්‍රාණගාතය අදත්තාදාානය කාම මිත්‍යච්චාරය මෙන්න මේවා මේ ශරීරයේ නැතුව කරන්න නෑ. හිතෝන හිතෝන්වාට හිතින් කරන්න බැග ප්‍රාණගාතය පාණගාතය කරන්න ශරීරය ඕන. හොරකන් කරන්න හිතෝන හොර හිතත් පාල ෙන්න්න න හොරකන් කරන්න බෑ ශරීය ඇ ම සිතක් පහල වෙන්ට ඕන කාමේ වර්ද වහ සිරෙන්. ඒගරිදිම ශරීරවය ඕන ඔන්න පැහැදිත්. ශරීරයේ නිසාසිද්ධවෙන්න පෞතුනයි ප්‍රාණගාත සත්තු මර නිසාතෙක් මරන්න අපි අතපය මහරයේ ඕන මිසාරීරය පාවිච්චි කරල කකුලෙන් ගාලාරි අතින් ගාලාරි මොකක් කරික්‍රමයකින් සත්වයකුගේ ජීවිතය තොර කරනවා. ආන්න කයාසං වරයි බව පැහැදිි. එ ප්‍රාණඝාතයක් සිද්ධුවෙන්ට කරණ පහකෝනය කියනවානි පණැති සතක වීම පනඇති බව දැනීම මරණ චේතනාව උපක් ක්‍රමය සහ මරණයට පත්කිරේ. අන්න මරණයට පත්කරන්න වෙඩිතියනොවද විදිනවද දුන්නකින් ගානවද මදුරුවකු තලනවද නේද. එහම ක්‍රමයක් පවිච්චි කරන්න ක්‍රමයක් පාවිච්චි කරන්න අවශ්‍යයි ගේ ක්‍රමය සඳහා තමයි මේ ශරීරෝන කරන්නේ. අන්න ශරීරයෙන් සිද්ධ වෙන පාප කර්ම ප දෙක අදත්තාදානේ. අපිට සිතත් පහල වෙනවා අනුන්ගේ එකක් හොරකං කරගන්ට. ඒ පහළ වෙච්ච චේතනාව නිසා අනුගේ ළඟ ඉන්න ගනගේ පෝර්නික හෝරකං කරන්න කියියල් ගිහිල හොටහරි. ඔන්න සිතුවිල්ල පහල වුණ හොර කං කිරීමට සිතුවිල්ල පාල. ඒා හිත කියන කොහොදක හොරකම් කරන්න ක්‍රමය කදාපා හඩන් ගේ පුද්ගලලා අපෝ මෙතැට එන්න කලින් අරන්ක් ගල ක්‍රාකවිදා ගනි හිත කියනවා අපි අත තියලා අ මෙම ගාවන කොටම අයිතිකාරය නෝ දැක්ක කියට දැගඩ විදියක් නෑ ශෂනිකව වෙච්ච වැඩ. තග අත ගත්තා. අඩක ඩිංගක් හෙලවුනානං ඇති. තිබූතැනින් සෙලවීම කිය නො නිසා කරම් සාක් විදා ගැනීම කියලකි වෙන. විග්‍රහහිති න්නේ. තිබුණු තැනින් සෙලවනානං මේ පවසිද්ධ වෙලා ඉවරයි කළ කිය. අදත්තා දාාන පාපකරම වෙලා ඉවරයි. සොරසිතක් පාල වෙලා ක්‍රියාවකුත් දැන් වෙලා නීමත තමා සතු කර ගන්ට මෝනනෑ අනුන්ගේක. හොර හිතක් පාල වෙලා ඒ තිබූ තැනින් හෙලවුවත්ත. සාමනේර භික්ෂූන් වහන්සේ නමකට හොරකම ගැන ගන්නන්න පොතේ තියෙන්නේ විනීතියෙන්නේ. දැන දැන දනා අයත් දාහ්ඇලකුද හොර සිතෙන් ගත පරිජිවේ කියතිේ. දැනදැ අනුන්ට අයිති නූල්පටක් දාහුවලකිවේ නූල්පටක්. කලණුන්ට අයිති නූල්පටක් හරිගන්න වනං. ඒ සාමනේරයා පාරාජිකාවට පත්ව පරිජිවේ පාරදිකාවෙන්. ගද හිල්විිද මානකම විරක් කිිතුරය නො හහිලේ බිඳිරු. දෙක නිසා හොර කම කියන එක ම විදිට විකරහ කරු මේ ශරීරය අශ්‍යයේ වැඩේ කරන්න ඊළගේ කාම මිත්‍යාචාරය කාමය වර්ධ වැසිරින්. කාම පාක්නි කාම පහකයද න පංච කාම කියලා කිය අපමි ද ස් ල දන් පාසල රාමා බනයේදී යි කට්ටි කවුරුති ගැන්ව නේද ඒගොලි ගැන්වේ ක්යි පහකි ගැන්වෙන. කාමේ සුමිච්චාචාරා විග්්‍රහ කරන්ඩ ගියාම දහන් පාසලේදී.. කිය න. ානග ත ොදට විග්‍රහලදී අදත් තා දාන යත් ොන්ට ග්හ කල දී කාමේ ිච්චා චාරා කිය න න දැ කා ර . බලාගනෙන්ට කියන්නවා. ලබන හති තහටේ ගුරුවරනේ.ඒ ලබ හති ගුර වෙන පන්ති කර හිල්ලා ඒඔ හැමෝම කල ය සික්කා පදේ තේරුම් කල දෙනක මගැරිය. ආවන ගුරුවරේ එය තුඩින් පල්ලෙන් ගාල ගල්නිකං ඉටිය.ඒ මොකෝ ඒ හැමෝ ඉගෙන ගත්ේ එක එකයි පහෙන් එකක් විතරයි. ඒත් පස්සේ නීක කාම පහයි පංචකාන් ඇස පිනවනක් ප නාශය පිනවන දිවපිනවන එක හරීරය පිනවනය පංචකා. ඕක හරීරය පිනවනවා කියන එක විතරක් කරගෙන ඒක කියල දෙන්න බෑල මහින්ට කියල හිතාගෙන අපිට හැමදම එක මගැර්ගිය නෑකාමිස්සු මිච්චාචාරාවේරමණනි කාමයන් වල වැරදිට ඇසිරෙන්ඩපා කාමයන් වල කියනකුට බෞුවච්චනී තියෙන් එ ගොඩක්. එ ඇස කන්න නාසි දිව ශරීරය පිනීමේ ඒ එෙම පේෙන විතින්ඒ පහම ශරීරයට අයිතිව නිද. ඒ කය නිසා සිද්ධ වෙන පව්. කයින සංවුරෝ සාධකවම කදදෙතකොට අන්න කයින් සිදුවෙන මේ පාපකර්ම තුනින් වලකිනෙ ඒක නොකර ඉන්නේ එක ගන්න එතකට කයි සංවර වෙනවා. සාධවාච්චාය සංවරෝ. තැම් බලන්නන වචනෙන් සිදුවෙන පවුමනවාද කියල්. බොරගීම කේලම්කිීම. ඉස්වචනකීම සහ පරුෂවචචන කිය කටකොච්චර පරිසංකරගන්නඩොන් සසරදු කෙන්මිදිල නිවනට පත්ෙන් ඕන නම් කටකොච්චර පරිස්සං කරගන්න දැන් අර ශරීර අතන් දෙ ගත්තහම මාරි ලොකු එක ඉ කෙස්සල්ලයිඉදල යටපතුලට වෙනගන් ශරීර ඒකත් පරිසං කරගන්න අමාරු ඩ මෙතන හතරම පරිසං වෙන එක ගේීම ගද කට කටිම මේ හතරම දව ොරු කියන්නන්නේ කටි ගේ ලාං කියන්නේ කටින් හිස් වන කියන්නේ කටින් බොර වන කියන්නේ කට. කට පරිසං කරගන්න. කටපරිසං කර ගත්තා වෙන්නේ නෑ කතා නොකර හිටිය හිටිය. එහෙම වෙන්නේ. එ අති ගොලුව හොඳම සිල්ුවති. ගොරුව කතා කරේමන එහෙම වෙන්නේ න චේතනාවල් පහල වෙන්න පුොළුව. හිතෙන් හිතාගෙන මේ වැඩේ කන බොරු කියන්න බොරුව කියන්නේ මොක්ද. මුසාාව කියල කියන මොකක්ද. සිදු වෙච්ච නැති එකක් සිදුවනා කියලා කියන. බරුව කිය. කේලම කියන්නේ මකක්. අනුන් තුළ ගස්ටනයක් ඇතිවීම උදෙසා. අනුන් තුළ ගස්්ටනයක් ඇතිකරවීම උදෙසා අබුතයක් භූතයක් ලෙස කියනෙක්. නොවවක් ඌවක් ලෙස කියනෙක්. තමන්ට අදාළ නැති හිවයෝ හිස් වච්චන. ඇයි ය කියන මනිහට සතභාකවරන්න අහගන්න මිහට සතාර හිම තේරුමක් නෑ එ ඉ ඔය මළග වල්ල එම නිදිමරන්ට කල්ලි ගහෙලට වෙලා කිය හිනාාවෙන කිය කිය හි ිහට වැඩකුත් නෑ හ ගනි මහට වැඩකුත් කට ා කරන්න. නිදි මරන්ට තමයි කිය දන බඳරු. එඒවා අට දන්න එතිනෙන සිදුුවේච අවැඩ ප එ හිස් වච්චන නිසා. ඉළඟ පරුෂෂ වච්චන. අනුන්ට දෝෂ දර්ශනයට ලක්රවන්ඩ හිත් නරක් කරන්න පුළුවන් වච්චන එෞක්කම පරුෂ වච්චන. බනින්ඩ පාවිච්චි කරන වච්චන ඒ මොකක්ද කියල විගහ කරන්න බෑ බාසාවෙන් භාසර වෙනස් දෙෙන පුුවන්ගේ. තවගෙන තුළ තැතිගැනීමක් බයක් හට ගත්වන්න පුළුවන් කේන්තියක් හට ගස්වන්න පුුවන් විදිේ වචන පරුෂ වච්චන කියලා කියන. ඒකෙන් වලක එතකට වචචනය සංවර වෙනවා. ඉති කයසංවර කරන්නත් වචනය සංවර කරන්දත් හිත ඕන.ක්ක සංවර කරන්නබ හිත නැතුූ. හැබැයි කයයි වචනය කෙන දෙකම නැතුව හිතන් විතරක්ම සිද්ධ වෙනේවත් තියෙනවවා. ලෝබ කම කිය ගත් ොත්තේ මේක හිතේ හටගන්න එකක්ගෙන. තරාව කිය ගත් ත් වෛුරේ කිය ගත්තොත්තේ ොය අටග ය හිතේ හටගන්නේ. එතකඩ ක්‍රියාත්මක උුණේ නැත්තත් පවසිද්ධ වෙනවා අභිද්්‍යාව කිය ගත්තා හම දැඩි ලෝබය කියගත්තා ඒ ලෝබ සිද් විල්ල හිතේ පහල වෙනකොට පව සිද්ධවෙල වරයි මුකුත් කරඩ ඔන්නේ එමක තමන්ට අයිති නැති අනුන් සතු දෙයක් සම්බන්ධව ආසාාවක්ට හටගන්න කිය ලෝබකම කියලකිවක ඒක හටගත්තාම ඒක පව් වෙලා යුරයි ඒක මුකුත් ක්‍රියාවක් වඩ දෙයක්න ඒකම තමයි ක්‍රියාවවෙන්නේ බද්ධ වෛරය බල එය හිත හටගන්න කොටම තමන්ට වැඩ වෙලා ඉවරයි ඒේදත්තුවත් පිරිසිදදු වෙලා ලේ කෝපො වෙලා නේ දහට ටැක්තිවුනත් තෙම දමට මැරෙලයාවි කෙන්ති වැඩි වුණා තරහ වැඩිුණා අධ්‍යාත්මික වර්සයෙන් සසරයාගේ දික්කරන තරමට පවසිද්ධ වෙනවා. අන්න දැම් ානමකද නකිගේ සස්සර දුකෙන් මි දෙන්න මේටිකෙන් අයිවෙන්ඩ කියෝ දහයක් තියෙන් කයින්තුනයි වච්චනයෙන් හතරයි හත් අයි මතු දස කුස එ්චර. ඒකෙන් වැලකුණාන ඒෙන් වැලකීච්ච ජවිතයක් තියෙනවනා සබ් දුක්කා පමුච්චති. සියලුදුකෙන් මිදන්න පුළන් කමතිය. ඒ සමස්සදුකෙන් මිදීමට නිවන කියලා කියන. කෙ නිවන කියන ස්භාවට පත් වුනාත වල්සේ මේ ලෝකයේ තිනො එක ජරමරයක්කත් තබට අදාලත් නැත් ත්නැ පිදන්නිත් නැති ල්ලිවර සියල්ල අවසන්. දු ඉන්නතා දුකට හේතුවුවන් දේවල් හන්ඩ හම්බයෙනු දුකේ ඉන්නතා කල් දුකට අදාළ කරන දේල් දක්ඉන්ඩ හම්බුව වෙනු දුකේ ඉන්නතා කල් දුක තමන්ට විඳන්න සිද්ධ වෙන ඒක හොන්දරට මතක තියාගැෙන දුකෙෙන් මවිදෙන්ටමහන්සිිගන් දුකින් මිදන්නට සිතක් පහලවෙන්ට මේ ධර්මානු ශාසනාව ඔබට බොහෝ කොට පිහිට ෝප කාර්වේවා කියලා අධිෂ්ඨාන කෙරමින්. ස්ධර්මානු ශාසනාව නිමාකරන් මත්තින් පුුණ්්‍යානමෝදනාව. අද ධර්මානු ශාස්සනාව දායකත්වයට ලැබෙන. ධරමදානමය ආනිසංස හිමි කරගන්නට ඒ දුනේ. හෙක්කඩුව පතන බටකැඩිය ලිපිණෙහි පදිංචි, ගංගොඩවිලගේ ආරිරත්න මත්මානන්, ගංගොඩවිලගේ අමෝත් මදුරංග, ඒ වගේම ඉදුරගේ ජොමාලී ජයනි මොනපුුරු මිනිිපිරියන් පැමිණිසින පින්නන්තහැම කෙනෙක්ම. ලබාගත් ලැබුණු සිරු අනිසංස පළමු කොට අනුමෝදන් කරමු. දෙදස් විසිය එකේ මැයි මාසි අටවෙෙන දින අභාව ප්‍රාප්ත වෙන්නට ඒ දුන ඇG පුෂ්පාරංජනි මැණියන් අනුමෝදන් වේවා. සස්සර සුවයට පත්වේදුකෙන්ම අත්මිදී. අමා නිවනිින්නිිවේ වා කියලා සාධනාද පාත්තා. එවගේම UV පමෝණෝනා මෑනියන් තත් පින් අයිති බේවා. ජී කමලාවතිී මෑනියන්ටත් අයි ජයිශරිපෙරේරා පියතුමාටත් MG පුංචි මැනිකා මෑනියන්ටත් T දේවිත් පියතුමාටත් T ජයිතලෙක පියතුමාටත් T ආර්යදර්ශ පියතුමාටත් DG බටුම් පියතුමාටත් වර්ග පරපුරේ අභාවයට පත්වුණු ිය ලූම යාාතීක්් මේපිං අයිතිේවා අනුමෝදන්වේවා දුකෙන් අත්මි දේවා නිවනිින් නිවී සැනසේවා කියලසාදුනාද පාත්. බනාපු පින්වන්ත අනිකුත් හැම දෙෙනගේ නමින්ද අභාාවයට පත්ශීලු ඥාතීක්ට මේපිං අයිති වේවා. එහැම දෙනාම මේපං අනු ෝදංව සසරසුවයට පත්වේවා කියලා හිතාගෙන් නැවතස් සාදුනාද පවත්වා. ුජවත්තු ටින සියලුම ාතිීන්ට නිදුක් නීරෝගීසූ, පත්්භාවිච් චරජීවනය ලැබේවා. අධ්‍යාපනී කටයුතුවල නිරතවන දරුවන්ගේ, අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ්‍යාපත් හොඳ බලාපොරොත්තුව දිියටම සපල වේවා. ඒ වගේම විශේෂයෙන්ම සංසනික සේවාමන් සිදු කළ අපවත්වී වදාළ සියලූම ස්වාමින්ද්‍රයන් වහන්සේලාට පත් ප්‍රාර්ථනීය බෝධියකින්. නිවන්සිරි ලැබේවා කියන උදාාර පැතුමත් මෙහි සටහන් තබල තියන ගොඩාක් වටනු. මේ වගේම සුජීවත්සි සියලු දේශකයන් වහන්සේලාට නිදුක්නී රෝගී සුව පත්භා විච්චිර ජීවනනිය උදාපත්වේවා කියල සටහන් තබල තියෙන. හිංකිව්වත් නොකිව්වත් ඉන්න හැම දෙනාටමත් බණහපු හැම දෙනාටමත්. ඒ වගේ විශේෂයෙන්ම දිදුල මාධජාලී නිර්මාතරහ සභාපතික. මූජන අපි කල්්‍යයාාන මිත්‍ර මාලිගල් ලර්සුජනායක මහහිමි පපණන් වහන්සේට දිදුල කාර් මණ්ඩලටත් නිදුක් නිරෝගීශුවල බේවා. පින්වන්තෝ බැහැම දෙනාගේ අපපත් හොද පැතුම් එලෙසම සපල වේවා. මෙලොවසිං දීර් ගාවිෂත් පරලෝෂගතියත්තුදා වේවා. අවසන මියගේ ඥාතියන්ටත් අපිට දෙවියන්ටත් නිවංදකිට මේ පින්කම පාරමී කුසලයක්ම වේවා කියලසාදුකයා. එත්තාවතාච අම්හෙහි සම්බතං ප්ඥ සම්පදං සබබේ දේවා අනුමෝ දන්තු සබබ සංපති සිද්ධිය නාකා සත්තා්චබුම්මට්ට දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමෝ දෙත්වා චිරං රක්කං තුළෝකසාාසනං චිරං රක්කංතු දේශනං චිරං රක්කංතු, මංපරන්ති සාදුසාදු සාදු ඒ වගේ මයි මේ උදාාර්තර වූ ධර්මදාානමේ පින්කම සඳහා දවසේදී බැති බර දායකත්වේ දරණ සුපින්ංගවතුන් බලාපරොත්තුවන්නාවූ සිල්මේ හ පත් අරමුණු ආකාරය මි්ට සමුදතිමත් භහාාවයට පත්වේවා ධර්ම ශ්‍රවනය කලාපු. ලංකාවාසී ලෝකවාසය ඔ සියරුමු දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒයාකාරයම ෂ්ට සිද්ධවේවායන බලාපොරොත්තුවන් පට දරිකර ගනිමින් අද දායකත්වේ දරණ සුපින්වතුන්ට මේ මහොතේදී අෂ්ට පරිශ්කාරකයන් ප්‍රමුඛ සසිසු පරිකරයන් ගෞරුම නියදේශක යනන් වහන්සේට පූචා කරන හැටියටත් සිහිපත් කරමින් දිදුළ බෞදධරූ පහනිී නාලිකාව බාහිට පටිකත කිරීමක් ලෙසින්. ඕපනායක සිරි මහින්දාාරාම විහරස්ථානයේ සිට ඔබට සමීප කරන උතුම් දායිකත්ව සධර්ම දේශනාව නිමාවට පත්කරනවා. ඔබ සියනුම දෙනාට තෙරුවන් සරණයි.